දුම්කල කර්මාන්ත නිරීක්ෂණය කිරීමේදී ලෝපුරා අපට පෙනියන දේ තමයි සමාගමේ උපදේශ පරිදිම භාවිතා කිරීමෙන් දෙදෙනෙක්ගෙන් එක් අයෙක් දුම්කලාශ්‍රිත රෝග නිසා මිය යන සදාචාර විරෝධී ප්‍රතිගාම සංවර්ධනයට ප්‍රතිරුද්ධව වැඩ කරන විෂම සමාගමක් හැටියටයි මේ සාක්ෂි වලින් පෙනියන්නේ. ඉතා පැහැදිලිව දුම්කල වලින් පපුවේ පිළිකා හැදෙනවා. දුම් වැටි මිල වැඩි කිරීමෙන් නැත්නම් දුම් වැටි වලට ගහන බද්ද වැඩි කිරීමෙන් මහජනතාව දුම්කල ආශ්‍රිත මරණ වලින් බේරා ගන්න පුළුවන්. මේ වගේ පැහැදිලි සත්‍ය අනිත් පැත්ත හරවනවා. ඊට ප්‍රතිවිරුද්ධ මත සමාජගතකරන නායකයන්ගේ ඔළුවට දාන්න ප්‍රතිපත්ති සාධනය කරන අයගේ ඔළුවට දාන්න උත්සාහ කරනවා. රුපියල් 35ට තිබුණු ඒගොල්ලන්ගේ මාකට් එකෙන් 80%ක් තියෙන ගෝල් ලිෆ් කියන සිගරට් එක වරක රුපියල් 42ක් වෙලා අවසානයේ නොවැම්බර් මාසෙ වෙනකොට ඒක රුපියල් 50ක් බවට පත් වෙනවා. ඒ වෙලාවේ අපිට පේන ඒගොල්ලන්ගේ හැසිරීම අපි සාමාන්‍ය සිංහලෙන් කියනවා වෙඩි කාපු ඌරෙක් වගේ. ඒකට පොඩි උදාහරණ ටිකක් තමයි මම මේ පෙන්වන්න යන්නේ කොහොමද ඒකට ඒගොල්ලෝ මාධ්‍ය හරහා ප්‍රතිචාර දැක්කේ. මෙන්න ඉන්ඩස්ට්‍රි එකේ වොයිස් එක සිගරට් අලවී 45%කින් අඩුවීමෙන් දුම්කල සමාගමේ වැඩමුරහා සේවක කප්පාදුවා. සිගරට් අලවී පහළ යාමෙන් රට බිලියන 10ක බදු ආදායම අහිමි වෙලා. ලංකා දුම්කල සමාගම දුම්කල ගුදම් දෙකක් වසා දමයි. සිගරට් අලවී සීමා කරන තහංචි නිසා ව්‍යාපාරිකයන්ගේ ආර්ථිකයට බලපෑම් වෙනවා. සිගරට් අලවි කරනගේ සංගමයේ නිවේදනය. පසුගිය මිල වැඩිවීමෙන් පස්සේ සිංහල ඉංග්‍රීසි සහ ද්‍රවිඩ මාධ්‍යවල පුවත්පත් වල ගිය ලිපි ප්‍රමාණය එකතු කරොත් ඒ ලිපි ප්‍රමාණය සාමාන්‍යයෙන් ලිපි 250 ඉක්ම වුණා. ඒක මම කිව්වා වෙඩි කාපු ඌරෙක් වගේ නිවුස් දාන්න ගත්තා කියලා. එතකොට මේවා චුට්ටක්වත් වැරදිලා නෙවෙයි. මේවා ඉතාම ඩෙලිබරේට්ලි හිතාමතා ප්ලෑන් කරලා සකස් කරලා දාපු ඒවා.